ඇත්තටම වර්තමානයට ගැලපෙන කාලීන මාතෘකාවක් පිළිබඳව විද්වත් මණ්ඩලයක් ඉදිරියේ නූතන තරුණයාගේ ආකල්ප පිළිබඳව අදහස් දැක්වීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳව ඔබ සියලු දෙනාටම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මුලින්ම අදහස් දැක්වීමදී අපේ ප්‍රේම කුමාරස ඉතිහාසය මතක් කළා. මම හිතනවා මට ඒක මේ වෙලාවේ මතක් කරා නම් හොඳයි කියලා. මීට අවුරුදු 20කට විතර කලින් ඉස්සෙල්ලා කරපු තරුණයන් පිළිබඳ පරීක්ෂණයේ සූර්යවැවේ හිටපු තරුණ කෝඩිනේටර්වරයා තමයි විජේරත්න සර් මට දැනසට මතක ඇති. මම හිතන අපි ඒ කාලේ ඉඳලා තමයි මේ තරුණයව සමග වැඩ කරන්න පටන් ගත්තේ. ඒ නිසා මේ සාකච්ඡාවේදී මුලින් මතුවුණු අදහස් වලත් එක්ක මම කැමති තරුණයාගේ ආකල්ප හඳුනා ගැනීම තුලදී අපි කොහොමද මේ කෙනෙක්ගේ ආකල්පයක් වෙනස් කරන්නට කලින් එය හඳුනා ගැනීමට ලක් කරන්නේ කොහොමද කියන මානයෙන් යම් අදහස් කීපයක් මේ කෙටි කාලය තුළ ඉදිරිපත් කරන්න. සාමාන්‍යයෙන් ආකල්පයක් නිර්මාණය වෙන්න, ආකල්පයක් හැදෙන්න මේක ඇතුලේ ප්‍රධාන කාරණා තුනක් අපි හඳුනා ගන්නවා. අපි තුල තිබෙන හැඟීම්, අත්දැකීම් සහ හැසිරීම. එතකොට ඉපදුණු වෙලාවෙ ඉඳලා මේ ළමයා වර්ධනය වෙනකොට අපි හැමෝටම අපි තුල හැඟීමක් තිබෙනවා. හැඟීම් නිර්මාණය වෙනවා. ආදරය පිළිබඳව, දුක පිළිබඳව, සතුට පිළිබඳව, මේ ඕනෑම කාරණයක් පිළිබඳව අපි තුල හැඟීමක් තිබෙනවා. මම ඔබගෙන් අහුවොත් ඔබට හඳ ගැන දැනෙන හැඟීම මොකක්ද කියලා ඔබ හැමෝටම විවිධ වූ අදහස් තිබෙනවා මේ හැඟීම සම්බන්ධයෙන්. එතකොට අපි ඇතුලේ තිබෙන මේ විවිධ ආකාරයේ හැඟීම් ටික විවිධ පැතිකඩවලට වෙනස් වෙන්න බලපානවා අපි ලබන අත්දැකීම් සමුදාය. එතකොට මේ අත්දැකීම් ලබන්න අපිට ඉවහල් වෙනවා අපේ වටපිටාවේ ඉන්න වැඩිහිටි පරම්පරාව සහ අපේ සමවයස් කණ්ඩායම්. එතකොට ඒ ඇතිවෙන අත්දැකීම් ටික හරහා අපේ චර්යාව නැත්නම් හැසිරෙන විදිය වෙනස් වෙනවා. එතකොට තරුණ කණ්ඩායම් කියන්නේ තරුණ ජවයක් සහිතව තමන්ට හිතෙන හදවතට දැනෙන ඕනෑම හැඟීමක් ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන අදහසෙන් ඉන්න කණ්ඩායමක්. හැබැයි අපේ සමාජයේ අපි දකිනවා මේ තරුණ කණ්ඩායමට අපි හැම වෙලාවකම දෙන අදහස තමයි කරන්න බෑ, දන්නේ නැහැ කියන අදහස. කාලාන්තරයක් තිස්සේ ඔවුන්ගේ සිත තුළට මේ කරන්න බෑ, දන්නේ නැහැ කියන නැති අර්ථයෙන් නැත්නම් නෙගටිව් අදහස හිතට ඇති වෙනකොට ඔහුගේ හැඟීම් වෙනස් වෙන්න පටන් ගන්නවා ලබන අත්දැකීම් හමුවේ. එතකොට ඔහුගේ චර්යාව වෙනස් වෙනවා. අර ප්‍රේම කුමාරස කිව්වා වගේ ඔහුගේ ඇතුලේ ඇති වෙන වැඩ කරන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් පැත්තක් ගන්නවා. ඒ නිසා වර්තමාන තරුණයා ඉතිහාස තරුණයාට අපි ජීවත් වුණ යුගයේ තරුණයා ඒ වගේම සර්ලා ජීවත් වුණ යුගයේ තරුණයාත් අතර ලොකු පරතරයක් තිබෙනවා. ඒකට හේතුව තමයි වර්තමාන සමාජයේ අපි ජීවත් වෙන්නේ ඩිජිටල් සංවේදනයක් සහිත පරිසරයක. මේ පරිසරය ඇතුලේ අපි ඩිවයිසස් සරහා තමයි නිරන්තරයෙන්ම එකිනෙක අතර අපේ ගනුදෙනුව සිද්ධ කරන්නේ. ඒ නිසාම අපි සමාජය ඇතුලේ හඳුනගන්න ඔවුනවුන් අතරේ තිබෙන බැඳීම් ටික බිඳ වැටිලා තිබෙනවා අපි මේ යන්ත්‍ර හරහා සම්බන්ධතා ගොඩනගා ගන්න යෑමෙන්. ඒ තුල සිද්ධ වෙන්නේ අපි හුදකලාභාවයට තනිවීමට ලක් වෙනවා. මෙන්න මේ தත්ත්වය ඇතුලේ දවසකට සාමාන්‍යයෙන් ගත්තොත් විශේෂයෙන්ම මේ වර්තමාන தත්ත්වය ඇතුලේ තරුණයෝ වැඩිපුර දවසට පැය 9කට 10කට ආසන්නයක් මේ තාක්ෂණ මෙවලම් සමග ජීවත් වෙනකොට මේගොල්ලොන්ගේ සිත් තුළ ඇතිවෙන ප්‍රධාන හැඟීම තමයි මානසික පීඩනය. මෙන්න මේ මානසික පීඩනය තරුණයාගේ අදහස් එහෙම නැත්නම් යම් යම් දේවල් කෙරෙහි දරන මතය වෙනස් වෙන්න, ආකල්ප වෙනස් වෙන්න බලපානවා. උදාහරණයක් විදිහට ගත්තොත් ඔවුන් දෙමව්පියෝ දෙස දකින විදිය, සමාජයේ දෙස දකින විදිය, එහෙම නැත්නම් රජයේ දෙස දකින විදිය, බලන ආකාරය මෙන්න මේ මානසික පීඩණය ඇතිවීමෙන් මානසික පීඩණය තුළ ඔහු තේරුම් ගන්න උත්සාහ කරනවා සමාජයට දෙන දායකත්වයේ කෙබඳුද කියලා. එතකොට අපි සමාජයක තරුණයා හඳුනගෙන ඔහු වෙනස් කරන්න යනවා නම්
පළවෙනි දේ තමයි අපි මේ තියෙන root cause මූලික කොටස් හඳුනා ගන්න ඕන තරුණයෙකුගේ මානසික පීඩණයට බලපාන සාධක මොනවද කියලා අපි හඳුනා ගැනීම කරොත් තමයි අපිට පුළුවන් වෙන්නේ ඔහුගේ අදහස් වෙනස් කරන්න. ඒ වගේම මානසික පීඩණය ඇතුලේ තමන්ගේ තරුණභාවය පිළිබඳව බිඳවැටීමට ලක් වෙන තරුණයා මේ හුදකලා බව එහෙම නැත්නම් තනිකම නැති කරගන්න ඔහු විවිධ ආකාරයේ ක්‍රමවේදවලට යොමු වෙන උත්සාහ කරනවා. ඒතර ඔහුගේ මේ මානසික පීඩණය විවිධ ක්‍රම ඔස්සේ පීඩණය පිට කරනකොට අපි දකින්නේ ඔහු සමාජයේ විරෝධී එහෙම නැත්නම් සමාජයට නරක මිනිසෙක් විදිහට. අන්න එතකොට ඒ තරුණයා සමාජයට දෙන්න ඕන දායකත්ව වෙනේයි අපි ගන්න ඔහුගේ නරක දෙයක් විදිහට කියලා අපි සමාජයෙන් අයින් කරනවා. ඒ වගේම මම තව කරුණක් විදිහට දකිනවා අපේ සමාජය ඇතුලේ මේ තරුණ ප්‍රජාව ලිංගිකත්වයේ කෙරෙහි දක්වන අදහස මානය පිළිබඳව අපි දකින්නේ ගතොතින් ද්වේෂ සහගත අදහසකින් කියලායි මට හැඟෙන්නේ. අපි ඔබ හැමෝම දන්නවා තරුණයෙක් නව යෝන් වියේ හැමෝගෙම ඇති වෙන හැඟීම තමයි විරුද්ධ ලිංගික ආකර්ෂණය. මේ විරුද්ධ ලිංගික ආකර්ෂණය අපි පාසල් තුල නිවැරදිව අධ්‍යාපනය ලබා දීමේ ක්‍රමවේද සකස් නොවීමේ ප්‍රතිඵලය විසින් තරුණයෝ නිරන්තරයෙන්ම යොමු වෙනවා පුරුදු වෙනවා මේ විරුද්ධ ලිංගිකයාගේ ආකර්ෂණය පිළිබඳව හැඟීම තමන්ගේ සිත තුළ ඇති වෙන හැඟීම මොන වගේද කියලා හොයලා බලන්න. ඒතකොට මෙන්න මේකට අවශ්‍ය ඒ දැනුම අපි සමාජයක් විදියට තරුණ ප්‍රජාවට ලබලා දෙන්නේ නැත්නම් ඒ තරුණයාගේ ආකල්පයේ ලිංගිකත්වයේ කෙරෙහි තිබෙන ආකල්පය හැදෙන්නේ සමාජ හිතකාමී එකක් නෙවෙයි සමාජයට අහිතකර විදියේ තත්ත්වයකට උනන්නේ. ඒතකොට තරුණයාගේ ආකල්ප හැඩගැහෙන්න බලපානවා මේ ලිංගිකත්වයේ කෙරෙහි සමාජයේ තිබෙන ආකල්ප. ඒ වගේම මම තව කරුණක් විදිහට දකිනවා මේ තරුණ ආකල්ප තේරුම් ගැනීම සඳහා මේ પરම්පරා පරතරය. අපි හැමෝම වර්තමානයේ ජීවත් වෙන අය ප්‍රකාශ කරන දේ තමයි අපේ කාලේ නම් මරු කාලේ කියලා. දැන් ඉන්න කාලේ අයගේ කාලය නරකම කාලේ විදිහට අපි සලකනවා. හැබැයි දැන් මේ ඉන්න අය වයසට ගියාම ඒගොල්ලෝ කියන්නේ තමන්ගේ කාලය තමයි හොඳම කාලය කියලා. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මේ වර්තමානයේ ඉන්න තරුණ પરම්පරාව තමයි ලෝකයේ මේ වෙනකොට ඉන්න හොඳම තරුණ ප්‍රජාව. හැබැයි අපි ඒගොල්ලෝ දෙස වැඩිහිටි પરම්පරාවක් විදියට එහෙම දකින්නේ නැහැ. වැඩිහිටි પરම්පරාවයි තරුණ પરම්පරාවයි හැමතිස්සෙම මේ પરම්පරා පරතරය ඇතුලේ දෙගොල්ලෝ අතරේ ගැටුමකට යනවා. ඒ ගැටුමට යෑමේ ප්‍රතිඵලය තමයි තරුණයාට අවශ්‍ය පරිසරය සකස් නොවීම නිසා ඔවුන් පීඩාවකට පත් වෙනවා. ඒ වගේම වර්තමාන තරුණ ප්‍රජාව තමන්ගේ ආහාරය කෙරෙහි දක්වන අදහස ආකල්පය පිළිබඳවත් තිබෙන්නේ අපිට තර්ක කරන්න පුළුවන් තැනක්. විශේෂයෙන්ම සමාජයේ අපේ මිනිසුන්ගේ සෞඛ්‍ය නිසි පරිදි පවත්වාගෙන යන්න බලපාන ආහාරවල ඇතුලේ තිබෙන නොගත යුතුයයි නිර්දේශිත පිටි සීනි තෙල් වගේ ආහාර කෙරෙහි වර්තමාන ප්‍රජා තරුණ ප්‍රජාව දක්වන අදහස ආකල්පය තිබෙන්නේ ඔවුන් ඒ කෙරෙහි ඇලී ගැලී කටයුතු කරන විදියක්. ඒ නිසා අපිට මේ තරුණයන්ගේ මතවාදය වෙනස් කරන්න පුළුවන් නම් පෝෂ්‍යදායි ආහාර වේලක ඇති වටිනාකම අපි හිතනවා අපේ ඊළඟ પરම්පරාව ඊළඟ ප්‍රජාව බිහි කරන්න ඉන්න කණ්ඩායම නිරෝගී ප්‍රජාවක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. තව විදිහකින් කිව්වොත් අපේ වැඩිහිටි પરම්පරාව සෞඛ්‍ය සම්පන්න නිරෝගීව ජීවත් වෙන්න ඕන කියන අදහසේ සිටපු නිසා තමයි අපි නිරෝගී පිරිසක් බවට මේ සමාජයට බිහි වෙලා තිබෙන්නේ. එන අපෙන් පස්සේ ඉන්න තරුණ ප්‍රජාව මේ ආහාර රටාව පිළිබඳව දරන අදහස ආකල්පය පිළිබඳව ඔහුට අපි නිවැරදි අවබෝධයක් හැඟීමක් දෙන්න ඕන. ඔහුගේ ඒ පිළිබඳ හිතන විදිය අපි වෙනස් කරන්න ඕන. ඒ වගේම තරුණයන්ගේ ආකල්ප සකස් වීමට බලපානවා ඊළඟ කරුණ විදියට මම දකිනවා අධ්‍යාපනය. තරුණයෝ මේ වෙනකොට මේ අධ්‍යාපනය දකින්නේ කරදරකාරී යෞවනයක් විදියට. හේතුව තමයි මේ ඇතුලේ ඔවුන් හිර කරලා තිබෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් අවුරුද්දකට උසස් සාමාන්‍ය පෙළ ලක්ෂ 5ක් විතර ලියනවා. ඒකෙන් පෙරේඩ ඇවිල්ලා උසස් පෙළ ලක්ෂ 3ක් විතර ලියනවා. මේකෙන් ඔක්කොම විශ්වවිද්‍යාල ඇතුළු සියලුම විදේශීය විශ්වවිද්‍යාල ඇතුළේ ගත්තොත් උපාධියක් ලබා ගැනීම අවස්ථාව ලැබෙන්නේ 50,000කට විතර ආසන්න ප්‍රමාණයක්. එතකොට මෙන්න මේ
යෞවනයන්ගේ කරදරකාරී අධ්‍යාපන රටාවේ යම්කිසි වෙනසක් පරිවර්තනයක් කොතනින් හරි පටන් ගත්තේ නැත්නම් වෙනස් වුණේ නැත්නම් මේ තරුණ ආකල්ප වෙනස් කිරීම කෙරෙහි අපිට යම් මැදිහත් වීමක් කරන්න බෑ. ඒගොල්ලෝ සමාජයට එන්නේ එළියට එන්නේ බිඳ වැටුණු මානසික ස්වභාවයක් සහිතව. අවසාන කරුණ විදියට මම පෙන්වා දෙන්න කැමතියි මේ තරුණයෝ ආසයි තරුණ ජීවිතයේ අත්හදා බැලීම් වලින් ඉගෙන ගන්න. එනිසා මනෝවිද්‍යාවේ උගන්නන ප්‍රධාන කාරණා දෙකක්. ජීවිතයට තිබෙන ආශාව, එහෙම නැත්නම් මරණයට තිබෙන ආශාව. අපි මේක තව විදියකින් කිව්වොත් ජීවිත ආශය නැත්නම් මරණ ආශය කියන කරුණු දෙක අපි හැමෝගෙම ඇතුලේ තියෙනවා. ඒ නිසා තමයි අපි ජීවත් වෙන ආස නිසා තමයි අපි මේ හැමදේම එදිනදා වැඩ කරන්නේ. ඒ වගේම ඒ අතරේ අපි කැමති මාරාන්තික අත්දැකීම් විඳින්න, මැරෙන්න නෙවෙයි. ඒ නිසා තමයි වර්තමාන තරුණයා අපි දැකලා තියෙනවා ගොඩක් තැන්වල වාර්තා වෙනවා විවාහ වෙන තරුණ යුවළ පවා මාරාන්තික අත්දැකීම් සහිත සෙල්ෆි ගහන්න කියලා මැරිච්ච වෙලාව. ඒ වගේ මෙන්න මේ අපේ ඇතුලේ තිබෙන මේ මරණයට තිබෙන ආශාව නැත්තම් මාරාන්තික අත්දැකීම් ලබන්න තිබෙන ආශාව තිරයේ ප්‍රචණ්ඩත්වය තුළින් දකින්න පුළුවන්. බොහෝ ටෙලිනාට්‍ය චිත්‍රපට විදේශවලින් ගෙන්න මේ හැම දෙකක්ම ප්‍රචණ්ඩත්වය මූලික කරගෙන, එහෙම නැත්තම් තරුණයා වෙළඳ පොළ බවට ඉලක්ක කරගෙන මේව ප්‍රචාරය වීම හරහා මේ තරුණයාගේ ආකල්ප බරපතල විදියට සකස් වෙන්න මේ ප්‍රචණ්ඩත්වය බලපානවා. ඒ නිසා අපිට පුළුවන්කමක් තිබෙනවා නම් ඔවුන්ට මේ මාරාන්තික වින්දනය ලබන එක ජීවිතයේ ප්‍රධාන කාරණය නොවන බව පැහැදිලි කරන්න, ඒ සඳහා අවශ්‍ය වැඩසටහන් නිර්මාණය කරන්න ඉදිරිපත් කරන්න පුළුවන් නම් අපිට මේ තරුණයා හිතන විදිය වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා තරුණයාගේ ජීවිතයේ තීරකයා තරුණයාම බව ඔහුට තේරෙන විදියට ඔහුගේ ආකල්ප නිර්මාණය වෙන ස්වභාවය පිළිබඳව අපි තේරුම් ගන්න ඕන, තේරුම් අරගෙන ඔවුන්ට ඒක පැහැදිලි කරන්න ඕන. එහෙම පැහැදිලි කරොත් පමණයි අපිට තරුණයාගේ ආකල්ප සංවර්ධනය කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ පළවෙනි වටේ කරුණු දැක්වීමේදී මම උත්සාහ කරන්නේ තරුණයෙකුගේ ආකල්ප හඳුනාගන්නේ කොහොමද, ඒ හඳුනා ගැනීමට බලපාන මූලික කරුණු මොනවද කියලා පැහැදිලි කරලා අපි සමාජයක් විදියට ඊළඟ අපේ රට බාර ගන්න ඉන්න තරුණ ප්‍රජාවගේ හිතන විදිය, චින්තනය වෙනස් කරන්න අපිට මෙන්න මේ ආකල්ප මොනවද කියලා හඳුනා ගැනීම තුලින් කරන්න පුළුවන් කියන අදහසයි මම පළවෙනි වටේදී ඉදිරිපත් කරන්නේ. බොහොම ස්තුතියි.